දැක්කා අපේ ඩිෆෙන්ස් එකක් යන ළඟට ඇවිල්ලා මුන්ට එකක් ගන්නෝ ලයිස්මන්ගෙන් එවත් ඇහුවේ නැහැ. ලයිස්මන් දැක්කද නැද්දවත් කියලා ඇහුවේ නැහැ. අන්තිමට එයාට කාඩ් එකකට බෝලයක්වත් මොකුත් නැහැ. බෝලයක්වත් මොකුත් නැතුව ඒ ප්ලේයර්ට නිකන් ගැහුවා. නිකන් ළඟට ඇවිල්ලා ගැහුවා. අර යාට බෝලේ අරන් යන්න බැරි ඉඳා. එයාට කමාරු ඉඳා. ඉතින් ඊට පස්සේ මැච් එක වෙනස් වුණා. ඊට පස්සේ ඒ මිනිහා මූණල් එක නිවරලා අපේ කට්ටිය ඊට පස්සේ යන්නේ මැච් එක නෙවි. ඊට පස්සේ රෙෆ්‍රී එක ආගෙන කරනවා. ටීම් එක කට්ටියත් එක්ක රණ්ඩු වෙනවා. ඉතින් සෙකන්ඩ් හාෆ් එකේ ආයිත් පොඩ්ඩක් ඇදලා සෙල්ලම් කරා. සෙල්ලම් කරලා ඉවරලා මැච් එක 2-0 පරාදයි. අපි ඇත්තට මේ මැච් එක පරිදිච්ච එක ගැන වැඩි දුක් වෙන්නේ නැහැ. මොකෝ අපේ ටීම් එක හොඳට සෙල්ලම් කරන ටීම් එකක්. ඒකෙන්ද අපි උත්සාහ කරනවා ඉදිරියේ මැච් එක හොඳට කළා. MCC ටීම් එක අපේ මාතර දකුණු පළාතේ තියෙන එකම ටීම් එක. ඉතින් ගොඩක් ගන්න චේරම් වගේ මාතර කට්ටිය තමයි මේක සෙල්ලම් කරන්නේ. ඉතින් මා අවුට්ස්ටේෂන් ටීම් එක එහෙම සෙල්ලම් කරන එක අවුට්ස්ටේෂන් ටීම් නම් ලොකු දෙයක්. මොකෝ මේ කොළඹ ටීම් මරනවා පිටපළාත් ටීම් වලින් ওই මාතර කණ්ඩායම තමයි ගොඩක් දුරට ඉන්නේ. ඉතින් ඒකින්ද අපි ඉස්සරහට උත්සාහ කරනවා. අපිට තව මැච් 6ක් විතර තියෙනවා. මේ මැච් 6 තව ලකුණු අරගෙන අපි ටිකක් තව ටිකක් උඩට එන්න. දැනට 9 විතර ඉන්නේ මම හිතන්නේ. අපි ට්‍රයි කරනවා 4-5 ඒ ලයින් එකටවත් අඩුම ගානේ ඉස්සරහට එන්න. මොකද දැන් තියෙන සයිස් එක ඇටියට අපිට බෑ 1-2-3 හරියට යන්න අමාරු. මොකද මැච් 3ක් විතර ලොස් වුණා, මැච් 3ක් විතර ඩ්‍රෝ වුණා ඒ වගේ. ඉතින් ඒකෙන්ද අපි උත්සාහ කරනවා අඩුම ගානේ 5-6-7-8 ওই ලයින් එකටවත් ඉස්සරහට ගිහිල්ලා අපේ ටීම් එක ගිය අවුරුද්දේ 6 ස්ථානට මට මතක හැටියට 6 වගේ පිමෙලිවි. අපි ට්‍රයි කරනවා මේ අවුරුද්දේ 5-6-4ට යන්න. පොඩි ගැටලුවක් තියෙනවා. දැන් ගිය මැච් එක ප්ලේයර්ලා 5 ගැලුවේ නැහැ. මොකද අනුරාධපුරයේ ඉඳන් නගර සභාවේ වැඩ කරන කට්ටියට සිකුරාදට යන්න ඕප් නැහැ. ඒකෙන්ද මේ අනුරාධපුරයේ මැච් එක ප්ලේයර්ලා 5ක්ම නැහැ. ඒක කල් කොමිෂනල් ප්ලේයර් කෙනෙක් සෙල්ලම් කරත් නැහැ. ඒකින්ද මේ මැච් එක ගොඩක් සවුත් වෙලා තිබුණා. මම ගියෙත් නැහැ. මට මේ ස්කූල් මැච් වගේ තිබිච්චින්ද ඒකින්ද ගොඩක් මේ මැච් එක සවුත් වෙනවා. දැන් ආපහු දැන් මේ මැච් එකෙත් අපේ අවශ්‍යම ක්‍රීඩකෝ දෙන්නේ කිතර ආවෙන එක්කෙනෙක්ගේ වෙඩින් එක. මේකින් සාධාරණයක් තියෙන එයාගේ අනිද්දට වෙඩින් එක. ඒකින්ද එයා අපි එනකොට ගෙවල් ළඟට ගිහිල්ලා පැය භාගයක් විතර ට්‍රයි කරා. එයා ගන්න ඉතින් ගෙවල් ළඟ කට්ටියක් තිත හොඳ නැහැ. ඉතින් ඒකින්ද අපි එයාව තියලා ආවා. ඒ ප්ලේයරුත් හොඳ ප්ලේයර් ඩිපෙන්ෂන් ළඟ. අපි පසුපස තමයි අද පොඩ්ඩක් ආබාධයක් තිබ්බේ. ඒක තමයි අද මැච් එක මෙවුන අපි ඉදිරියට වැරදි ටික අදාගෙන මේ අපේ පපදු කණ්ඩායම ඉස්සරහට ගෙනියන්න අර පොඩ්ඩක් ඒක දැන් මාතර අනුරාධපුරේ යන්න හරි අනුරාධපුරේ මාතර යන්න හරි එකම දවසේ ගින් ගන්න බෑනේ. ඒගොල්ලෝ ආවත් මාතරට ඔක ඉස්සෙල දවස් එන්න ඕන. අපි ගියත් ඉස්සෙල දවස් යන්න ඕන. ඉතින් ඒකෙන්ද ගොඩක් දුරට දැන් ඒ වගේ දුර මැච් එකක් ඉරිදට වගේ දැම්මොත් සෙනසුරාදා යන්න පුළුවන් ගොඩක් දුරට ජොක් කරන කට්ටියට. දැන් වැඩේ තියෙන්නේ සෙනසුරාදා දැම්මොත් අනුරාධපුරේ මාතර ආවත් ඕක වෙන්නේ. මාතර අනුරාධපුරේ ගියත් ඉතින් දවසට අමාරු වෙනවා. ඉතින් ඒකෙන්ද ගොඩක් ඔය මැච් වලට සම්බන්ධ වෙන්න කට්ටිය මැච් ඇඩුල් එක හදන පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. උගුර ටීම් එක්ක යනකොට මැච් වලට මේගොල්ලන්ට මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා වත් පොඩ්ඩක් ක්‍රීඩා පැත්තෙන් හිතන්න ඕන. ටීම්ස් ගැන පොඩ්ඩක් හිතන්න ඕන හැමෝම. මොකද ලංකාවේ පාපන් දින වෙන්නේ මේ ප්‍රීමියර් ලීගේ ක්‍රීඩා කරන ක්‍රීඩකව හොඳට ක්‍රීඩා කරු. ඉතින් සමහර මැච් වලට සමහර අපේ ටීම් එක විතර නෙමෙයි කියලා ලංකාවේ තියෙන හැම ටීම් එකෙම කට්ටිය ගොඩක් දුරට පාපන්දු ක්‍රීඩකව ලොකු ජොබ් කරන්නේ නැහැ. සාමාන්‍ය ජොබ් කරන්නේ. ඉතින් සතියේ දවස් වලට මේ මිනිස්සුන්ට ජොබ් එක දාලා එන්න අමාරුයි. ඉතින් ඉස්සෙල්ල ජීවත් වෙලා ඉපා හැමදේම කරන්නේ. මේකෙන්ද මේ මිනිස්සු අපිට වැඩිය මේව කරන්නත් දා ඕනට වැඩිය. අපි එක්කන් ඇවිල්ලා ජොබ් එකෙන් අයින් කරොත් අපිට ජොබ් එකක් දෙන්න හැකියාවක් නැහැනේ. මේකෙන්ද ගොඩක් දුරට අර මොන ටීම් එකකට වුණත් දුර යන එකට ඉරිද දවසේ ගහන්න සෙනසුරාද යන්න වගේ තිබ්බනම් ඒ වගේ දෙයක් තිබුණා හොඳයි. අපේ ටීම් එකට විතරක් නෙවෙයි මොන ටීම් එකකට වුණත් ප්ලේයර්ලට ඒ ගැටලුව තියෙනවා.